රමිතුනි විචේදහස රජපක්සගේ කොල්ලගෙන් උදේ පන්දරම කෝල්ල එකක්කාව තිරින ගමගේ ඒම නත්තැන් අර කොටේ මහෙස් ්‍රාත් කියෙනෙ හිගන්නට මේ ඉඟන්නට දුරකතන ඇමතුම දීලා ඩිල්දසක කොල්ලකිව්වේ අද එනවා විශේෂ කෙනෙක් එයා ඔයාට දැන් කතාක රයි කියලා ඒ වෙලාේ තිල්න්න ගමගේ කියනෙ හිඟන්න කෞුද මචන් කියලා තමයි විජ්‍යදහස රාජ පක්සගේ කොල්ලගෙන් ඇහවේ අන්න ඒ වෙලාවේ පොඩ්ඩක් ඉඩකො කියලා පෝන් එක දෙනවා ජොනියන්ට िया මේ වෙලාේ බොම ආදරෙන් තමයි තිලෙන ගම ගට කතාගරි, තිල ගමගේට ඇමතුුවේ කොහොදම චං කියලා. තිල්ලගමගේ මේ වෙලාේ ඔොම ඇම්බරිවෙලා කොහොමදසර් ම හොන්දින් සවහොඳදිින් නේදති කියලාැහ. ඒ වෙලාවේ, ජොනिया කිව්, ඔව මහොඳින් ඔගල් ොන් ්‍ර පින්ංසිද්දවෙෙන්ඩ ඒකන මේ මහද වෙලා තියන උසාබියයට ෙන්න්න දන්ව දර කෝටපැිල්ෙේ න්ටක මටකිවුවන පවසර මයිස්තත්තුබයට එ කියලා, මං එනවා කොහොමදදු දැම් වැඩේ ශේප් කරගන්න කියලා. ෙන ගමගේ ඒ වෙලාවේ හක හක ගාල හිනා වෙලා. ඕක මුොකද සර් ්ඩ මංගේ එක ශේප කල්ල දාන්න. අප අලුත්තප्याත් දෙමුයි කිය. ඊට පස්සේ ජස්ටන් කිව්වා හෙම හරිනෑනේ මම මගෙන්මනාද වැඩ ෝනने කියලා. ඒ වෙලාවේ තිලෙන ගමගේ අපඋසරයක් අර පරණ පුරුතු විතිටම හැකැක ගල හිනා වෙලා ගෙම්බෙක් වගේ ඇබරිලා අවසානය කිව් ඉතින්සර දන්නවානේ සැ කැමති විදිියකට සලකණ්ඩේ කියලා. ද තින ගමගේ ක හොඳටම ජනනි ැනගෙන හිටිය තිරන ගමගේටත් ලොරි ොඩල් පෙන්න්න බැ කියලා ජ දස රජ පක්ෂක चेම්බර කියනබ තරයක් දන්නවා තින ගමගේ අද කියනේ लोෝ කොල් එක ඉන්න කාල तेේමයි ලෝකල ජूनियෙන් ලलोකले් එක ඉට यूनියෙන් එකගේ ප්‍රසිදेंන්ට අමයි තිරින ගමගේ ඒ කාල සිංහල් यूनියෙන් එක හිටිය මගවී කියලා බඩ්ඩක් මිගාවතිී කියන බඩ්ඩ හොරන පැත්තෙන්පු මහෙ ්‍රාත්වරගේ කට්වේම මුක अල්ලපු නීතිනයගේ දए ගාවති සාමාන්‍ය ගෙන ත්තේ ලංකාය සුපරි පාසලක හැබැයි දැක්ට ගම ඕනම ගෙනකොට සසර කලගරන ජාතිය මොඩල් දෙක්. හැබැයි හතර යම් බඩ්ඩ. ඒ සල සිංහල यුනිියන් එක සෙටි බවට අය පත් කරෙත් තිරරින ගමගේගේ ඕුවමනාවට. කොම එතක් මේ චයිස්සක දන ගැන හිටියත් ජෝනීය ොලි ඇකිුව සරට මම් පොලි තැක් ගදත් දෙන්නං, පස්්න තියනෙසර ඕක හන්ටාවත්හෙම ලෙඩක් නේද කිය. ඒයට පස්සේ. කක්ද දන්නවා තිිල්න්න ගමිගේ කියන ල් පාරු හිගන්න කිවේ තිලින ගමගේ කියවා ආව ප්‍රශ්යක් නෙමේ දැන් තාක්‍ෂණය දනුනේ ලඟටමෙන් ඩුවනේ නැ කිය. අන්නේ ඒ වෙලාවේ එමනම් පොඩ්ඩක් ඉන්නගේෙ ස කැමතුම ජතිය කෙනෙක් ඉන්නවා මගේ ගල් ෆ්‍රෙන්් කෙනෙක් ඒයා ඔයාට තාව විනාඩි පහෙන් කෝල්ල එකක්දදයි කියලා. ඉන් පස විනාඩි පහක් යන්නට ඉස්සර වෙලා අර බුද්ධයට සරවුණු කෙනෙක් ඉන්න ඔබදන්න ජොනීට ඒ බඩ්ඩ කතාකර ඒ බඩ්ඩ මේ වෙනකොට නිල වශය වෙනගේ බාර අරගෙන හිටියට. සාමත් මේ බඩ්ඩ නඩත්තු කරන්නේ මේ ජෝනයා ජොනියයා මේ බඩ්ඩ නඩත්තු කරන පේසල්ල්‍ය බෙලින් ඔබදන්නවා මේ ව කොට කලාවිකලාවක් කරගෙන බඩකෝස්තරයක් කරගෙන මේ වෙනකොට අපේ රීරි මාන්සිම රාබන එක මණ්ඩි කෙනෙක් තමයි සමීතා. සමිත තමයි ඉතිලෙන ගමගේට කතා කරේ. තිලිෙන ගමගේට කතා කරලා සර්සර්ට කොහොමද මේ ජොන්ස්ටන් මාත්‍ය සර්ට කතා කරන්න කිව් අයි කිය කිව්. න්නේ වෙලාවෙ අම්මා තිල්න ගමගේ පිස්සුඇජලවගේ පිස්සු බල්ලෙක් වගේ කට දෙපැත්තෙන් කෙල පෙර පෙර තමයි මේ සමිතට කතා කරේ. සමතිර කතා කරන්න ගමන් තිරිෙන ගමගේගේ මුළු ඇඟම සලිත වුණ කියල තමයි නඩුකාර බංගලාවයෙහිටපු තවත් බද්දක් කියන්නේ කෝමත තිරෙන ගමගේ කියෙ යන නොබර එකේ හිංගන්නේ කෝමතත් මේ අවස්ථාවන වෙට තිලෙන ගමගේ හිටියම් අදකිපිලා මොකද ජොනයා දෙන්න යන තෑ ගමොකක්ද කියලා විජේදස රාජ පක්ෂක කොල්ලා කලින් කියලා තිබුණ. mount कහොම තිරිින ගමගේ මේේ හ්ුවට පසුව පිස්සු බල්ලෙක් වගේ හිටියේ මොලින් තිරිෙන ගමගේ කල්පना කරලා තියෙනවා ජොනට අප දෙන්න නැතුව පැගන खර ඇතුතියන් ඉඳලා පස්ස ද මුදल ඇपයක් මත සහ सारी රැප දෙක් මට මුदाහරින් පස්සෙ में තැගගේ න हाला පොලිචූන්න का කාවට පස්සේ තිරින ගමගේ තිීදු කරලා තිබने එමනත්තන් තිරණයක්कारර අතිබුණේ ආපුගම ඇපයක්ක්ම තාරනවා නත්තම් පුද්ග ලැප දෙකක් තිබ්හම ඇති කියන කාරණ. හැබැයි තිරින ගමගේ ඇටමිල්කන තවත් නීතිි්යෝ දෙන්නෙක් කියලා තියෙනව මචං ඔවඩේ කරන්න දෙපා දැම් උඹයින්න හත් පොලේගාගෙන එකක් අලිකේසික දැම් මේ කේසකටත් බොඳටම ගුටි කනවා ඒක හින්දා උඹ මොකක් හරි වෙන උපායක් කට යෝද පන් කියලා. හැවයි මේ සමිතගේ දුරකත නැමතුමත් සමඟත් තිරිෙන ගමගේ හිටිය බොමස් සලිත වෙලා කොටම පිස්සු බල්ලෙක්වාගේ උබධන්නවා සාමානෙක්ද. ගංජගාපු පිස්සෙක් හැසිරෙන විේදිය. අන්න විදහල තමයි තිලෙන ගැමගේ හැසුරුණි. අවසානයේදී සමත ගැන ගැන හිත හිත හිටපු තිලෙනනක්ගමගේ කෝමහරි ජෝනියයට ඇපදුන්. හැබේ ජොනියට එෙම ඇපදුන්න්නට මේරටේ ඊටපු සුප්‍රකටම කලාකාරෝ දෙන්නනෙක්ට ඇතුළු මේට මිනිස්සුන්ගේ ලේ කඳළු දාඩිය වෙනුවෙන් සටන්කරපු. තමන්ගේ මුළු ජීවිතයම රටමෙනුවෙන් කැප කරලා හිටපු කලාකාරව ඇතුළු නම දෙනෙක් මේ මෙෙනකොට ඊරක් සිත බන්ධනාගාරයට පාත් කර. ඕුන් පරක්ෂත බන්ධනා ගාලයට පත්කරේ මේ මොහොත වමිට මේ රටේ ජනතාවගේ අරගලය වෙනුවෙන් ජීවිත කැපකිරීමෙන් සටන්කිරීමේ වරදට. හැබයි ජොනයට ඇප දෙන්න හේතුව තමයි සමිතගේ බඩ් මිට්‍රෝනිෙක් මඟ කකුල් දෙක අස්සතියන මස්දසියපනා ඕනෙ ගෑනිකුට දීලා ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒක උන්ගේ අයිතිය. දන්නකාට කැමති මිලක් දීලා ගන්නත් අයිතියක් තියනවා. හැබයි උන්ට ඒ පාවිච්ච කරලා අපේ ජීවිත සමග සෙල්ලන් කරන්න අයිතියක් නෑ. හොම තිල්න ගමගේට ඉන්පාසි හවිස චොනිියගේ තෑක්ද ලැබුණ. හැබැයි මේ පෝන්සෙක් ගක් කියල තමයි සමහරු කියන්නේ. මොකද තිලන ගමගේ බායවෙලා තියෙනවා මේ මොක්ක ුටහ මාටු නොත්තේම තිලි මගේ නැත වතාවක් ප්‍රදදි නදුවක් එදර යන්න ද්ධයනවායි කියන කාව මක ඔබට මත ඇති තිලගන්න ගමගේ අලිහොර මකට අහුවෙලා කොහොමද ඉල්ලං කෑබ කියන කාරණ. හැබේ තිලින ගමගේ කිසිම ලැජාබන්නනති හිරිකි තාක්නති මීහරකික්. ද ඒකට හේතුවතමයි තිලෙන ගමගේ මුලු ඉतिහාසය පුරාම කරලා තියෙන වගේ කුප්ප කුපරි පාහර වැඩ තිරෙන ගමගේ කියලකමන කාවුවන්න්නම විජේ දස රජ පක්ස කාලයක් ेම්බර ඇතුල ලේන්ට ඇට मेරිකපු තක්කඩිය විශේෂම විජයදස රජ පක්ෂ තින ගමගේට කැමති ප්‍රධන හේතුවතමයි කොන්දේසි බෙරෙහිතුව තියෙන ගමගේ විජදස රජ පක්සගේ ඇටමරිකනවා විත රක්නමයි ඕනක් කියන කුණු වැඩක්තරන්නට කැමති. ඒ නිසා තමයි තිරන ගමගේ නීති විද්‍යාලයෙන් ඉවත් වනාට පස්සෙ නැත්තං පාස්සුනාට පාසේ කෝම හරි ඒ කාලේටපු සරත්තෙන් සිල් වගේ ඇයට තලලා අධිකරන්න සේවා කොමිෂෙන්න්න කහර ඔය තනතුරට ාවේ කොහමතක් තිරෙන ගමගේ ජුණිය නීති මේ කචෙස්ට නීති හැටියයට හිටපු ජෙදස රාජ පක්සගේ හිත පිනබව්ව ඒ විතරක්න මේ ඔය තිනේශගුණමර්ධන කියෙන හාල් පාරෝගේ කිිට්ටු මඇම් බැට්ටේ. ඒ නිසා තමයි එදා. අ ඉදන් ප්‍රතිසංසන සේවා පොමිෂන් එක ඉන්නට පාත්කරේ. ඒක දෙෙත් ඉන්නකංකරේ හෝරකන් අන්තිමදේ එතැන්ට පිස්තෝලයක් ගැනහි ලහවෙල තමයි තමන්ගේවෘතිය අවුන් අහිමිෝුණ. ඉන් පසේ නීති විරෝධිය විදිහට තමයි විනිසුරුවරේ බාට පත් වන. කොහොම මෙතත් සමිතයින් පාසේ තිලින ගමගේට සුබිරි සපත් දුන්න කියලා මේ මෙෙනකොට හැමෝම දන්න කාරණය. මත තමන් මස්දේසිය පහා දුරකාතනය එන්න මේ අන්තර්ජාලය එන්න මේ කැමති ක්‍රමයකට දෙන්න අහිතියක් තියෙනවා.මොකද සමිතා මේ මෙකොට නඩත්තු කරන්න අප සල්ලි වෙලින් එම ත්තන් සමිතගේ මස්දසිය පණ මේ වෙනකොට අපේ රටේ ජනතාව පොද වස්තු අබෝට පත් වෙලා මොකද අපේ යාලංකයක නඩත්තු කරන වගේම තින්න මේකොට ජොනියාගේ ග්‍යෑනුෂියල්ලම අපි නඩත්තු කරනවා. සමිතා දන්දර ජංගියඉදලා හට මනිතියන්න පාවිචි කරන කොන්ඩම ගන්නත් තාමත් ජොනිය දෙන සල්ලිවෙලින් ඒ ජොනීයට සල්ලි දෙන්න බෙන කවුරුවත්න මේ අපෙන් හොරකංකරපු සල්ලි. ඒනිසා තමයි සමිතකිසා ජොනියගේ මේ හෙළුවල්ලෙන් කරන කුපාලි වැඩගෙන අපට ප්‍රසිද්ධිය කියන්න සිද්ධවෙලා තියෙන්න්නේ. කෝමිතතිය දවස තිරෙන ගමගෙත් ඒවගේම විජේදාස රාජපක්ෂ කියන නීතින්ය හිඟන්නත් එකුත්තු වෙලා මේ මෙනකොට නීතිය දෙවගන ප්‍රසිද්ධයෙන් නැමතවතාවක් ප්‍රංචු ගහිලා දූෂණය කරා. අද වෙනකොට අධිකරන පාද්දැතිය බල්ලට හිල්ලයි වරයි. අද වෙනකොට හැමෝමදන්නවා නඩු කාරයි බඩුකාරුව ඇතර වෙන සක්නෑ වගේම ම් පත් කිසිම හිරිගිතක් නැති ලැජ්ජාවක්නැති කුපාඩි හැතිකරයක් කියන කතාව. අද වනකොට बहुतෞතරයක් තේරුම් අරන්තියෙනවා අපේ රටේ අද වෙනකොට අපරාධයක් සිද්ධල උසාභයන වට වඩා හොඳයි කඩුුවක්හරි පොල්ලක් හරි අරගෙෙන තමන්ගේ පුරුදු ක්‍රමයට නීතිය විසිඳගන්න කියන කාරණ. ිතොරණී තිලන ගම ල මේ සෙල්ලන් කරන්නේ ඔබෙත් මගේ පරමාදිි පත්්‍යයෙක්ක නොකද ඔබට තමයි ඔබටත් මටත් තමයි තියෙන්නේ විදායක්වස්ථාදායි කධ කරන බලය. අපේ බලේ තමයි අපි රිජුසා වක්‍ර බිදිට මේ කාලකන්නේ හැතිකරයට දීලා මේ ඉල්ලගන කන්න. ඒනිසා තිීල්න ගමගේලවගේ හාල් පාරෝ කනෙන් අල්ලලා හොල්ලලා විශේෂම ජෝන් ටන් ලගේ පාහරයන්ට දන්ඩුවන් කරන වගේකීම ඔබත් මත් සත්වති වෙනවා. මේ නිශ්තමොහොතේ රට වෙනුවෙන් සටන් කරලා හිරබත් කන ඒ හිරකරුවන් වෙනවීන් අපි ශියල්ම දෙනා නග හිටින ගමම මේ පාහරයන් එලබලා මේ ක්‍රමේ වෙනස් කිරීම වගකීම තියනෙ ඔබට අත්මට අන්නේ කිරීමේ හැකියාව ඇති. ඒ සඳාත් සැලස්මක් ඇති. දැක් ඇති මිනිස්සුන්ගේ ලේ හඳුළු දාාඩිය හඳුරන ඒ සඳහා කැප කළ හැකි. හොරකම් නොකරනසා නොකරපු සමාජ දේශපාල කණ්ඩෑමක් සමඟ අප පේවන්ටය මිටෝනි අපිටේ ජයගනහනන මති වපට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්, ඔබ සමට ජයෝ.